වාසනාවන්ත සුබදවසක් ප්‍රාර්ථනා කරනවා මම දකුණු කොරියා ඉතිරපි සංවිධානයේ සභාපති ජනකනාගමත්ත මගේ වම්පසින් සිටින දකුණු කොරියා ශිෂ්‍ය ක්‍රියාකාරී සමාජික මදුෂානිකා ඒ වගේම දකුණු පැත්ත නියෝජනය කරමින් සිටිනවා ගයන් සමීර සොයුරා අදාපි මේ විදිහේ පොඩි වීඩියෝයකින් ඔබ දැනුවත් කිරීමට අදහස් කරේ පසුගිය දිනක විශේෂ බාර ඇමතිහෙටියේ කම්කරු ඇමතිතුමා ප්‍රකාශ කරන්නට යෙදුණු කරුණු කීපයක් පිළිබඳව ඉතර අපි දකුණු කොරියා සාකාවේ අදහස ප්‍රකාශ කරන්නටයි දකුණු කොරියාව තුල රැඳී සිටින වීසා නොමැති ශ්‍රමිකයින් පිළිබඳව ඉතාමත් අභූත චෝදනාවක් කරන්නට යෙදුණා මදුචනානායක ඇමතිතුමා ඉතින් අපි අදහස් කරා ඉතර අපි සංවිධානයේ හැටියට එය නිවැරදි කරගත යුතුයි කියලා මොකද විශාල පිරිසක් දකුණු කොරියාවේ සේවයෙහි නිරතව සිටිනවා ඒ සියලු දෙනාටම කරන ලොකු අපහාසයක් හැටියට තමයි දකුණු කොරියාවේ සේවය කරන අපි ඒ දකින්නේ දකුණු කොරියාවේ සේවය කරන ඒ තරුණයින් මුදල් ලබා ගනිමින් වීසා මාරු කර දෙමින් රැකියා අවස්ථාවන් ලබා දෙනවා මාපියාවක් හැටියට දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන ආකාරයට ඉතාමත් දරුණු වාග් ප්‍රහාරයක් ඉදිරිපත් කරනවා මනුෂ්‍ය නායක ඇමතිතුමා ඉතින් අපි අදහස් කරන්නේ එවැනි ප්‍රකාශන තුලින් දකුණු කොරියාවේ සේවය කරන අපිට එය නිරාකරණය කරගත යුතු වෙනවා ඇයි ඒ වගේ ප්‍රකාශයක් කරේ කියන එක පිළිබඳව ඔහු ප්‍රකාශ කරන ඒ ප්‍රකාශනයේ ඇතුළේ අන්තර්ගත වෙලා තිබුණා සේවයේ නිරතව සිටින ශ්‍රමිකයින් ඒ රැකියාවන් වලින් ඉවත්කොට ඒ රටේ සිටින දකුණු කොරියාව තුළ සේවය කරන ඒ යම් වීසා නොමැති පිරිස් ඔවුන් ආයතන වලින් අයින් කරලා ඔවුන් වෙනත් ආයතන වලට විකුණනවා කියන චෝදනාව ඔහු කරනවා වසර 25කට අධික කාලයක අධ්‍යක්ීම් තියෙන පුජ්‍යලේඛ හැටියට දකුණු කොරියාව තුල ඒකම මම ගොඩක් දුරට මානව සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට සම්බන්ධව වසර 17කට ආසන්න කාලයක් භාෂා පරිවර්තකයෙකු හැටියටත් සමාජ ක්‍රියාකාරිකයෙකු හැටියටත් වැඩ කරන කාල සීමාව තුල අපි දැක්කා අපේ රටේ නොමැති නමුත් දකුණු කොරියාවට ආවේණික වෙච්ච නීති රීති මාලාවක් තුල මේ රටට පැමිණෙන සියලු ශ්‍රමිකයින් කළමනාකරණය කරන ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදයට හැර වෙනත් බාහිර පුජ්‍යලීන්ට අවශ්‍ය කරන විදිහට එම ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්කමක් මේ රට තුල නැහැ මොකද මේ රටේ නීතියක් තියෙනවා කිසිම කෙනෙකුට තමන්ට ඕන විදිහට මේ රට තුල ඒ නීති හැසිරවීමේ හැකියාවක් නැහැ විජේබාර ඇමතිතුමා ඔහු ප්‍රකාශ කරන ඒ මුසාවන් පිළිබඳව ඇත්තටම අපිට ඇත්තේ කනගාටුවක් විජේබාර ඇමතිතුමා හැටියට මීට වඩා ඒ පිළිබඳව යම් අධ්‍යයනයක නිරත වෙමින් ඒ පිළිබඳව සොයා බලා නිසිතරතුරු සමාජයට යොමු කරනවා නම් වගකීමක් දරන අමාත්‍යවරයෙක් හැටියට එයයි විය යුත්තේ කියයි අපි විශ්වාස කරන්නේ. ඇයි අපි එසේ කියන්නේ දකුණු කොරියාවට එන ඒ තරුණයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයටවත් දකුණු කොරියාවේ තිබෙන තානාපති කාර්යාලයටවත්
මේ රටේ සිටින 25000කට ආසන්න ඒ තරුණ පිරිසගේ අවශ්‍යතාවයන් හා ආයතන වල පැන නැගෙන ඒ කරුණ කාරණාවන් වලදී මැදිහත් වෙලා ප්‍රශ්න විසඳපු අවස්ථාවක් අපි ඉතා කලාතුරකින් තමයි අපිට අවස්ථාවක් අහන්නට ලැබිලා තිබෙන්නේ දකින්නට ලැබිලා තිබෙන්නේ එතනින් පසුව සිදුවෙන සියලු ඒ ක්‍රියාකාරකම් ගොඩක් දුරට මේ රට තුල සිටින පරණ අපේ සහෝදර සහෝදරිය තමයි මේ ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත් වෙන්නේ ඒ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ඒ කරන ක්‍රියාකාරකම් පිළිබඳව කිසිම ඇගයීමකින් තොරව ඒ කරන සේවාවන් ඉතාමත් නිර්ලජ්ජිත විදිහට විවේචනය කිරීම ඇත්තටම සාහසික ක්‍රියාවක් හැටියට අපි දකිනවා. ඇයි පළාත් වශයෙන් ක්‍රියාකාරීව වැඩ කරන ස්විච්චාවෙන් වැඩ කරන විශාල පිරිසක් ලාංකිකයේ පිරිසක් ඉන්නවා. ඒ පිරිස කිසිම මිල මුදලක් බලාපොරොත්තු නොවි ස්වේච්ඡාවෙන් තමයි ඒ සේවාවන් අලුතෙන් එන ශ්‍රමිකයින් වෙනුවෙන් මැදිහත් වෙලා ඇත්තටම ඉටු කරන්නේ. අලුතෙන් එන පුජ්‍යලේකුට ඇත්තටම අරණ සහෝදරයෙකුගේ සහෝදරියෙකුගේ උදව්වක් උපකාරයක් නොමැතුව ඔවුන්ට ස්ථානගත වීම ඒ ආයතනයේ රැකියාව කරගෙන යෑම ඉතාමත් අපහසු කාර්යයක්. ඒ හැමතැනකදීම මැදිහත් වෙන්නේ අපේ පරණ සහෝදරයෝ. වීසා ඇති නැති ප්‍රශ්නයකින් ભેදයකින් තොරව ඔවුන්ම ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඒ අලුතෙන් අපේ සහෝදර සහෝදරියන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් ඔවුන් එකම රටේ පිරිසක් කියන අපේ නැතිබැරිකම් වලට මේ රටට පැමිණෙන තරුණයින් කියන ඒ අදහස ඇතිව තමයි ඔවුන් සමග දුක සැප බෙදා හදාගෙන ඒ ආයතන වල වැඩ කරන්නට අවශ්‍ය කරන ඒ අසුබිම ඒ මැදිහත් වීම ඔවුන් ඉතාම සාධාරණ විදිහට ඔවුන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් කරන්නේ ඒ වගේම මේ රට තුල මේ රටට පැමිණෙන සියලු දෙනාගේ අවශ්‍යතාවයන් ඉටු කරලීම සඳහා නීත්‍යානුකූලව පිහිටවපු ස්වේච්ඡා ආයතන පළාත් වශයෙන් තියෙනවා. ඒ පළාත්වල තියෙන ඒ ස්වේච්ඡා ආයතන වලට අපේ පැරණි තරුණ තරුණියන් සම්බන්ධ වෙලා ඒ ආයතනත් ප්‍රයෝගික කරගෙන තමයි මේ සියලු දෙනාට ඒ අවශ්‍ය කරන නීති උපදේශනය හා ඒ පිහිටවීම ඒ වගේම ඔවුන්ට සිදුවෙන ආයතන තුලදී සිදුවෙන ඒ සියලු අසාධාරණ කර්ම වලට සාධාරණ ඉෂ්ට කරන්නේ ඒ වෙනුවෙන් සකස් වෙච්ච නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය ඒ නීති රාමුව තුළ ඉඳගෙන තමයි ඒ හැම දෙනෙක්ම ඒ ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමක් කරන්නේ. ඉතින් මේ කිසි දෙ මේ පිළිබඳව කිසියම් වැටහීමක් නොමැතිව මේ රට තුළ මේ නීති රීති සදා ගැනීම සඳහා මේ සියල්ල ඔටෝ ලැබිච්ච දේවල් නෙමේ. මේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටට ඇවිල්ලා වැඩ කරන ශ්‍රමිකයෝ මීට අවුරුදු 20 ගානකට ඉහතදී මැදිහත් වෙලා මේ රටේ තිබෙන කම්කරු නීති මීට වඩා අමානුෂික විදිහට තිබිච්ච නීති රීති පවා මැදිහත් වෙන්න ස්වේච්ඡා සංවිධානය ඒ වගේම ඒ ආයතන වලට සම්බන්ධ වෙලා වැඩ කරන සෑම රටකම යම් පිරිස් මැදිහත් වෙලා තමයි මේ රීති රීති විනාශ කරගෙන අපිට ගැළපෙන විදිහට රටට ගැළපෙන විදිහට මේ ශ්‍රමිකයින්ට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට ඒ නීති රීති සකස් කරලා මේ විදිහට යම් ට්‍රැක් එකකට දාගෙන මේ රටේ ඉන සියලු දෙනාට උපරිම සාධාරණේ ඉටු වෙන විදිහට විදේශිකයා ඒක මේ රටේ පුරවැසියා කියන ભેදයකින් තොරව ඔවුන්ට උපරිම සාධාරණ ඉටු කරන විදිහට මේ රටේ නීති රීති සකස් කරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මීට වඩා වගකීමකින් මේ වගේ ප්‍රශ්න වලට උත්තර සපයනවා නම් සිංහල භාෂාවේ වචන තිබුණා කියලා ඒකම කතා කරන්න හැකියාව තිබුණා කියලා ආවට ගියාට ඒ වචන භාවිතා කිරීම අවභාවිතා කිරීම වගකීමක් දරන ඇමතිවරයෙක් හැටියට ඒ විදිහ ප්‍රකාරයෙන් සිදු කිරීම නොකළ යුතුයි කියා විශ්වාස කරනවා ඒතරපි සංවිධානය. ඒකම
මේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා වගේම ඒ පිළිබඳව විවේචනාත්මකව කතා කරනවා වගේම අපි විශ්වාස කරනවා රාජ්‍ය මැදිහත් වීම තුල රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම තුල ඒ වගේම මැතිඅමතිවරුන්ගේ මැදිහත් වීම තුල මේ රට තුල මිනිස් ජාවාරමකුත් සිදු වෙනවා ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ निराකරණය කිරීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න උත්සාහ කරනවා නම් ඉතා වැදගත් කියා විශ්වාස කරනවා ඒ වගේම මේ රටට එන තරුණ ශ්‍රමිකයින්ගේ අවධානය යොමු විය යුතු අනිවාර්ය කාරණාවක් හේතුව මේ රටට එන තරුණයින්ගේ එක් පුජ්‍යලේකුගෙන් රුපියල් 33000කට ආසන්න මුදලක් ටිකට් එකක් වෙනුවෙන් එක පුජ්‍යලේකුගෙන් අය කරනවා ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිට ගුවන්තොටුපළ දක්වා පැමිණෙන ඒ ශ්‍රමිකයෙකුගෙන් එක් පුජ්‍යලේකුගෙන් රුපියල් 2000 ගානේ අය කිරීමක් සිදු කරා ඒ වගේම මේ රටට අපිට අලුතෙන් ලැබුණු E7-4 කියන වීසාව යටතේ දකුණු කොරියාවට එන්න අවස්ථාව ලැබුණු ඒ පුජ්‍යලේකුගෙන් අය කරන ඒ අතිවිශාල ධනස්කන්ධය ලක්ෂ 18කින් පටන් අරගෙන මේ වෙනකොට ලක්ෂ 38කට ආසන්න මුදලක් ලබා ගනිමින් කිසිම ප්‍රමිතියකට ඒකම මේ රටට අවශ්‍ය කරන සුදුසුකම් සපුරපු පුජ්‍යලේ හැටියට සම්බන්ධ නොකරගෙන මේ රටට රැගෙන ඇවිල්ලා ඒ තිබෙන ඕන්ට කිසිම සුදුසුකමක් නැතුව ඔවුන් අද මේ රටේ අසරණ වෙලා ඒකම අපිට ලැබෙන්න තිබිච්ච ඒ E7-4 වීසාව යටතේ අපිට ලැබෙන්න තිබිච්ච කෝටාව මේ වෙනකොට යම් ආයතනයකින් නවත්වා තිබෙනවා ඔවුන්ට ඒ සේවය කිරීමට පවා අද අවස්ථාව අහිමි වෙලා ඔවුන්ට මෙහෙ ඇවිල්ලා ට්‍රේනින් වෙන්න සිදෙන වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා ඒ පිළිබඳවත් සොයා බලා මීට වඩා පුහුණු ශ්‍රමිකයෝ හැටියට ඔවුන්ව මේ රටට යොමු කරන්නට උත්සාහ කරනවා නම් අපි විශ්වාස කරනවා මීට වඩා යහපත් දෙයක් නිර්මාණය කරගන්නට අපි හැමෝටම අවස්ථාව ලැබේවි කියලා. ඒ නිසා මේ කියපු කරුණු කාරණා ටික පිළිබඳව අපි මැදිහත් වෙන්නේ ඊටමත් වගකීමකින් ඒ මැදිහත් වීම කරන්නේ මේ රටට එන ශ්‍රමිකයාට මීට වඩා සාධාරණයක් ඉටුවිය යුතුයි කියන තැන ඉඳගෙන වගකීමක් දරන ඒකම වගකීමෙන් ප්‍රකාශන කරන යක් කරන ඉතල අපි සංවිධානයේ හැටියට අපි මේ ටික බොහෝ දෙනුවත් කරනවා ඒකම රාජ්‍ය මැදිහත් වීම තුලින් පමණ මේ රටට ඇවිල්ලා වැඩ කරන ශ්‍රමිකයින්ගේ මේ තියෙන ප්‍රශ්න निराකරණය කරන්න පුළුවන් කමක් නැහැ හැබැයි රාජ්‍ය මැදිහත් වීම තුලින් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන උත්සාහ කරන මිනිස්සුන්ට ඒ කිරීමට අවස්ථාවක් නොදී ඔවුන්ව මේ රටේ ආයතන වලින් නැවත මවුවීමට කැඳවීමට වැඩ කටයුතු කිරීමත් අපි තාමත් තරයේ හෙලා දකිනවා ඔවුන්ට කොන්ද කෙලින් තියාගෙන නිසි ප්‍රමිතියකට අනුව ඔවුන්ට මේ රටට ඇවිල්ලා ඔවුන්ගේ සේවාව කරන්නට ඒ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කෙරෙන ඒ සේවාව කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර දීම ඇත්තටම සාධාරණ වෙනුවෙන් ඇත්තටම මේ රටට ඇවිල්ලා වැඩ කරන ශ්‍රමිකයන් වෙනුවෙන් කෙනී හිටින අමාත්‍යවරයෙක් නම් කළ යුත්තේ ඔවුන්ව නැවත මව්බිමට කැඳවීමට වඩා ඔහුට කොන්ද ගෙලින් දියාගෙන වැඩ කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර දීමයි ඒ නිසා ඒ වෙනුවෙන් යම් වැඩිහත් වීමක් වෙනවා නම් හොඳයි කොන්ද ගලින් තියාගෙන වැඩ කරන ඒ රාජ්‍ය සේවකයින්ට මේ රටේ ඉන්න බැරි වෙන තැනට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්නේ කවුද කියන එක පිළිබඳව මීට වඩා සොයා බලා කටයුතු කරනවා නම් හොඳයි කියලා විශ්වාස කරනවා ඒ පිළිබඳව අවශ්‍ය නම් තොරතුරු අපි පසු කාලීනව ලබා දීමට හැකියාවක් තිබෙනවා